සුබ දවසක් ඔයාලා හැමෝටම අදත් යාළුවෝ හැමෝමත් එක්ක එකතු වෙන්නේ ඒලෙවල් කුපියෙන් අලුත්ම රස පාඩමක් අරගෙන අද අපි කතා කරන්න යන්නේ පළවෙනි ලෝක යුද්ධය ගැන සියලුම ලෝක යුද්ධ ඉවර කරන්න කරපු මහා යුද්ධයක් විදිහට මේ යුද්ධය හඳුන්වන්න පුළුවන් පළවෙනි ලෝක යුද්ධය කියන්නේ යුරෝපයේදී පටන් අරගෙන 1914 ජූලි 28 ඉඳලා 1918 නොවැම්බර් 11 දක්වා තිබ්බ ගෝලීය යුද්ධය පළවෙනි ලෝක යුද්ධයට යුරෝපියන් මිලියන 70කටත් වඩා වැඩියෙන් හමුදා සමාජිකයන් ලෙස එකතු වුණා ඉතිහාසයේ තිබ්බ දෙවැන්තම යුද්ධයක් විදිහට මේ පළවෙනි ලෝක යුද්ධය හඳුන්වන්න පුළුවන් සටන්කරුවන් මිලියන 9කටත් වඩා වැඩි ගණනක් සිවිල් වැසියන් මිලියන 7කටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ යුද්ධය නිසා මියදෙනවා බොහෝ ප්‍රදේශවල සිද්ධ වෙච්ච විප්ලව දේශපාලන විනාශකම් කාර්මික විප්ලව දාර්ශනික විනාශකම් වගේ දේවල් තමයි මේ පළවෙනි ලෝක යුද්ධයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ. ඒ වගේම තමයි පළවෙනි ලෝක යුද්ධය සිද්ධ වෙලා අවුරුදු 21කට පස්සේ දෙවැනි ලෝක යුද්ධයත් ආරම්භ වුණා. 1914 ජූලි 28 වෙනිදා තමයි මේ ලෝක යුද්ධය ආරම්භ වෙන්නේ. ඒ වගේම තමයි මේක අවසන් වෙන්නේ 1918 නොවැම්බර් 11 වෙනිදා. මේ කාල සීමාව ඇතුලේ විවිධ වර්ෂවල මේගොල්ලෝ ගිවිසුම් කීපයකට අත්සන් කරනවා. පළවෙනි ලෝක මහා සංග්‍රාමයේ තිබ්බ රටවල් තමයි යුරෝපය, අප්‍රිකාව, මැද පෙරදිග, ශාන්තිකර දිවයින, චීනය, ඉන්දියානු සාගරය සහ දකුණු සහ උතුරු ඇමරිකාවේ වෙරළෙහි සීමා. මේ පළවෙනි ලෝක යුද්ධය ඇති වුණේ මිත්‍රපිල හා මධ්‍යම බලවතුන්ගේ පිල කියන දෙපාර්ශවය අතර. මිත්‍රපිලේ රටවල් තමා මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව සහ ඇමරිකාව. මධ්‍යම බලවතුන්ගේ පිලේ රටවල් තමයි ජර්මනිය, ඕස්ට්‍රියාව, ඉතාලිය, තුර්කිය, හංගේරියාව සහ බල්ගේරියාව. මේ මිත්‍රපිලේ හිටපු පක්ෂ නායකයෝ කිහිප දෙනෙක් තමයි ජෝර්ජ් ක්ලෙමෙන්සෝ, රෝමාන්, එච්.එච්. ඇස්කුයිත්, දෙවිලි නිකලස් රජු, යෝෂිහිතෝ රජිරාජ්‍යා වගේ අය. මධ්‍යම බලවතුන්ගේ පිලේ හිටපු නායකයෝ තමයි දෙවනි විල්හෙල්ම් රජ, පළවෙනි ෆ්‍රාන්ස් ජෝසප් රජු, පළවෙනි කාල් රජු වගේ අය. පළවෙනි ලෝක යුද්ධයේ ප්‍රථම ගැටුම සිද්ධ වුණේ ඕස්ට්‍රියාව හා සර්බියාව අතර. ඊට පස්සේ මේ රටවල් දෙකේ මිත්‍රපක්ෂ ටික ටික යුද්ධට එන්න පටන් ගත්තා. ඒ විදිහට ඕස්ට්‍රියාවට ආධාර පිණිස ජර්මනියත්, සර්බියාවට ආධාර පිණිස රුසියාවත් ප්‍රධාන ආධාරකරුවෝ විදිහට යුද්ධයට එකතු වුණා. ආරම්භයේදී බ්‍රිතාන්‍ය යුද්ධයට සම්බන්ධ වුණේ නැහැ. ජර්මන් හමුදා බෙල්ජියමට කඩා වැදීම නිසා බ්‍රිතාන්‍ය යුද්ධයට සම්බන්ධ වුණා. මේ නිසා යුද උණුසුම ලෝකේ ජීවත් වෙච්ච ජාතීන්ගෙන් වැඩි කොටසකට ඍජුවම දැනුණා. බෙල්ජියම එල්ල කරපු බාධා මැඩපවත්වපු ජර්මනිය පහසුවෙන් බෙල්ජියම ඇතුළට ප්‍රංශය හරහා ඇතුළු වුණා. මේ අතර ඕස්ට්‍රියාව ජර්මන් ආධාර ඇතිව රුසියාවට හා සර්බියාවට පහර දීලා එම රටවල්වල හමුදාව පසුබෑමකට ලක් කළා. මෙහෙම ඉතාම දරුණු විදිහට යුද්ධය ව්‍යාප්ත වුණා. පස්සේ ජර්මනිය, තුර්කියත්, බල්ගේරියාවත් සිය පක්ෂයට දිනාගත්තා. බ්‍රිතාන්‍ය ප්‍රමුඛ මිත්‍රපාක්ෂිකයෝ ඉතාලියට අමතරව පෘතුගාලය, ජපානයත් තම කඳවුරට එකතු කරගත්තා. පළවෙනි ලෝක යුද්ධ සංග්‍රාමයේ ප්‍රතිඵල කිහිපයක්ම තියෙනවා. මේ ලෝක යුද්ධයේ පළවෙනි ප්‍රතිඵලය වුණේ මධ්‍යම බලයුතුන් පරාජය වෙලා මිත්‍රපිල ජය ගැනීම. ඒ වගේම තමයි විශාල වශයෙන් මනුෂ්‍ය ඝාතන හා දේපල විනාශ වුණා. පළවෙනි ලෝක සංග්‍රාමයේ විද්‍යාත්මක හා තාක්ෂණික යුද උපාය මාර්ග බෙහෙවින් භාවිත වුණා. ලොව මහා බලවේතාවෙන්න අවශ්‍ය වෙච්ච ධනය, බලය හා ශක්තිය ඇමරිකාව විසින් ලබා ගත්තා. වර්ධකරු විදිහට 1919 ජූනි 28 වෙනිදා ජර්මනියට වර්සෙල්ස් ගිවිසුම පැනුණා. යුරෝපයේ තිබ්බ සමහර රාජ්‍යයන් බිඳ වැටිලා අලුත් රාජ්‍යයන් බිහි වුණා. ඒව තමයි පොලන්තය, පින්ලන්තය, රුමේනියාව, චෙකොස්ලොවේකියාව. ඒ වගේම පැරණි නගරවල නම් වෙනස් වුණා. උදාහරණයක් විදිහට මෙසපොතේමියාව ඉරාකයේ බවට පත් වුණා. ඒ වගේම කොන්ස්තන්තිනෝපල් ඉස්තාම්බුල් බවට පත් වුණා. තව වෙච්ච වැදගත් දෙයක් තමයි ලෝක සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න
ජාතීන්ගේ සංගමය පිහිටුවා ගත්තා. මේ පළවෙනි ලෝක යුද්ධයේදී කාලතුවක්කු ප්‍රහාර ආරම්භ කිරීම සිද්ධ වුණා. මෙතනදී බාබල් හමුදාවක් තිබ්බේ නැහැ. සෝම් කියන සටනේදී තමයි ප්‍රථම විශාලතම කාලතුවක්කුව දැක ගන්න පුළුවන් වුණේ. මේ සටනට නම් බාබල් හමුදාවත් සහාය දැක්වුවා. හැබැයි අවාසනාවකට මේ බාබල් හමුදාව කාලතුවක්කු ප්‍රහාරවලට මැදි වුණා. 1916 ඉඳලා බාබල් හමුදාව ප්‍රහාරවලදී භාවිතා කරපු උපායශීලී කාලතුවක්කුව තමයි ඇනෝ කියන්නේ. මේ කාලතුවක්කුව විශාල වශයෙන් ප්‍රයෝජනවත් වුණා ප්‍රංශ හමුදාවට. නොවැම්බර් මාසයේදී වාඩුන් සහ වැව්ක්ස් කියන බලකුණු නැවත ජයග්‍රහණය කරන්න. සොම් කියන සටන අවසාන හරියේදී බ්‍රිතාන්‍ය හමුදාව දැනගත්තා මේ කාලතුවක්කු ආසන්නයේ හිටියොත් සිද්ධ වෙන දේ. ඒ නිසා ඔවුන් පෙරදෙනුම් දිය හැකි නිරීක්ෂකෙක් ඒ සඳහා යොදාගත්තා. ඒ නිසාම ඔවුන්ට තමන්ට සිදුවන හානි අවම කරගන්න පුළුවන් වුණා. මුලින්ම බ්‍රිතාන්‍ය කාලතුවක්කුවක් හැදිලා තිබ්බේ උණ්ඩ කැබලි වලින්. ඊට පස්සේ තමයි එක සමාන ප්‍රමාණයේ ගිලියන් යොදාගත්තේ. ඊට පස්සේ සමහර අවස්ථාවලදී කොපුත යොදාගත්තා. මේ වගේ කාලතුවක්කුවක් විනාඩි 6ක් අතර යාර 100ක් ගමන් කළා. 1917 වෙද්දී මේ කාලතුවක්කුව කියන දේ ටිකක් සංකීර්ණ වෙලා සහ විශාල වෙලා නිර්මාණය වෙලා තිබ්බා. බිම ඇදෙන කාලතුවක්කු ප්‍රහාර කැනඩා වැටියේ ජයග්‍රහණය කිරීමට උදව් වුණා. 1918 අගෝස්තු 31 වෙනිදා ප්‍රහාරයේදී ඇමරිකාව පෙරමුණ ගත්තේ ඒ කාලතුවක්කුව යදාගෙන. හරි, එහෙනම් පළවෙනි ලෝක යුද්ධය ගැන අද කතාවත් අවසන් වෙනවා. තවත් මේ වගේ රස කතාවකින් හමු වනතුරු ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම දීප්තිමත් අනාගතයක් වේවා. වතුරැකින ශිල්පය මනාලෙස උගනින්නට ඒ ලෙවල් කුප්පිය දැන්ම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.